අරුණ කියනවා ඡන්දයට මුදල් දීම අභියෝගයක් කියලා. දැන් අරුණේ මුල් පිටුව මෙහෙම පෙනෙද්දී අරුණේ ප්‍රධාන සිරස්තලයේ පේන්නේ ඡන්දයට මුදල් දීම අභියෝගයක් කියලායි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වනවා රාජ ආදායම් උත්පාදනයේ පහත වැටි අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් පවා මුදල් වෙන් කිරීම අපහසු තත්වයක් උද්ගතව තිබෙන මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සිදුවහොත් ඊට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවත් ඒ තුළින් ආර්ථික අර්බුදයේ වඩා අයහපත් තත්වයකට පත්වන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් කේ එම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී මේ ඡන්දයට මුදල් වෙන් කිරීම පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා. රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන WMR විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ දැනුම් දීම සිදු කර තිබෙනවා. ඉතින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් අනතුරුව 2021 වසරේ මෙරට අපනයන ආදායම 8.2%කින් පහත වැටුණු බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ අයවැය පත්‍රය 11.6%කින් ඉහළ ගිය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. රාජ්‍ය වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් බිලියන 90ක්ද විශ්‍රාම වැටුප් පහ සමෘද්ධි දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 28ක්ද ඖෂධ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තවත් බිලියන 28ක්ද වැය කිරීමට සිදුවන බව පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රාජ්‍ය ආදායම බරපතල ලෙස කඩා වැටීම හේතුවෙන් එම අත්‍යවශ්‍ය කටයුතු පවා ඉටු කර ගැනීමට දැඩි අපහසු තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා කරනවා. ඉතින් මේ දිවුරුම් ප්‍රකාශය ඔස්සේ සඳහන් කරන දීර්ඝ කරුණු දැක්වීම අද අරුණ වාර්තා කරනවා. අද මෞබිමත් වාර්තා කරන්නේ මේ විදිහටමයි. හැබැයි ඊටත් වඩා තිගැස්සෙන ආකාරයකින් තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ වග උත්තරේ ඉදිරිපත් කරන්නේ. පුංචි ඡන්දයට අදාළව මුදල් ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් මැතිවරණ වියදමින් රාජ්‍ය මූල්‍ය පාලනය ගිලිහෙවි කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඉතින් මාසික මුදල් හිඟය බිලියන 296ක් කියලත් කියනවා. විශේෂයෙන්ම මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමෙන් අනතුරුව රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් වැටුප් විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා වියදම් කිරීම සම්බන්ධයෙන් අර්බුද ඇති වෙන්නට පුළුවන් කියලා තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයට සිය දිවුරුම් ප්‍රකාශය ඔස්සේ.